ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහකාර වෘත්තීය ලේකම් සංගමයට මෙවැනි අවස්ථාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. මේක ඇත්තටම කරන්න තිබුණේ අපේ වෘත්තීය සමිති නායකයෝ විසින්. නමුත් සහකාර ලේකම්වරු මේ සඳහා නිහඬව හිටියා කාලයක් බලාගෙන මැයි 9 වෙනිදායින් පස්සේ මොකද කරන්න කියලා. සහකාර ලේකම්වරු විශේෂයෙන්ම ශ්‍රීනාත් සහෝදරයා, තුෂාර මල්ලි ශ්‍රීමාන්න වගේම රත්න සහෝදරිය, මේ අය තමයි මේක සංවිධානය කරනවා මම දැක්කා. ඉතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළවෙනි වෘත්තීය සමිතිය තමයි ශ්‍රී ලංකා අධ්‍යාපන සේවා සංගමය. මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ සඳහා මම ලබා දුන්නා. අපේ විශාල ගුරුවරු පිරිසකුත් මේ අවස්ථාවට සහභාගී වෙනවා. දිවයිනේ අපි දිස්ත්‍රික්ක මට්ටමින් ගත්තේ, හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් මෙතෙන්ට අද ඇවිල්ලක් තියෙනවා. ඉතින් පක්ෂය විශාල අභියෝග රාශියකට මුහුණ දීලා තියෙන වෙලාවක ඒ තත්ත්වෙන් මුදවලා අපි තුල නැවත අපේ මියැදෙමින් තිබුණු ශක්තීන් වර්ධනය කිරීමට මේ සහකාර ලේකම්වරු ගත්ත උත්සාහයට මම වෘත්තීය සමිති නායිකාවක් හැටියට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මගේ කැපවීම සහ මම මුහුණ දීපු සිද්ධීන් දෙස සංවේදීව බලලා මා වැගීමට ලක් කිරීම ගැනත් මම එතුමන්ලගේ සංසදයට ස්තුතිවන්ත වෙනවා. කියන්න තියෙන එච්චරයි. විශාල අත්දැකීමක් ලැබුවා. මම දැන් මෙතෙන්ට ආපුවම එක ගුරු මහත්මයක් මාව එක්කරගෙන ගිහිල්ලා කිව්වා, කොණ්ඩේ පීරගන්න පිටපසෙන් ඉස්සෙනවා කියලා. මං එක හදන්න බෑ, මගේ කොණ්ඩේ ඉගිල්ලුවා, ඒ පාර තමයි කොණ්ඩේ මෙහෙ ඉස්සලා තියෙන්නේ කියලා. හුඟක් ගුටි කෑවා. තාම මේ පාරවල් මුණි තියෙනවා. ඊට පස්සේ රක්ෂිත වන්දනාගාරගත වුණා දවස් 7ක්. ඒක ලොකු අත්දැකීමක්. විශේෂයෙන් මම උපයගත්ත දේවල් සහ මගේ නමට බන්ධනාගාරේ හුඟක් අය ගරු කළා. පොලිස් කාන්තාවන්ගේ, ඒ ජේලර් මහත්තුරුන්ගේ, ඒ වගේම සිරගත වෙලා ඉන්න ගොඩක් මත්ද්‍රව්‍ය, ඒ වගේ මරණීය දණ්ඩනයට ලක් වෙච්ච අය මට හුඟක් සැලකුවා. මට වෙන අයට වෙච්ච වගේ මම මට දුකක් ඇති වුණේ නෑ. එතන හුඟක් ඒ මාව රකබලා ගත්තා. ඉතින් මෙතෙන්ට එළියේ ඉන්න මිනිස්සුන්ට වඩා ඇතුළේ ඉන්න මිනිස්සු හොඳයි කියලත් මට හිතුණා. ඒ අය තරම් මට සැලකුවා. කොහොම හරි ඒ වුණත් ගැහුවා කියලා පොඩි ළමයි හදනවා වගේ අපිව හදන්න බෑ. අපේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙත් නෑ. මොනතරම් ගැහුවත් මොනතරම් දැක්ක වට්ස්ඇප් ගෲප් වල, ඒ වගේම ෆේස්බුක් එකේ යනවා. මම එදා සාහිත්‍යයේ ගත්ත එකටත් විවේචනය කළා. ඒක ප්‍රතික්ෂේප කරන්න තිබුණා කියලා. එහෙම මම අර මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට අර විශ්වවිද්‍යාල ශිෂ්‍ය කලා වගේ එහෙම කරන්න තරම් මම අධි මානසිකත්වේ නැහැ. මම එහෙම කරන්නේ හීනමානේ තියන අය. ඉතින් මම ඒක ගෞරවයක් හැටියට මම සලකනවා. පක්ෂෙන් මට ඒ සහතිකය දුන්නා. මම ඒකට සහභාගී වුණා. ඒවා ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. අපි ආඩම්බර වෙන්න ඕනි දේවල්. ඉදිරියටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි පෙළම ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට ඉන්නවා. විශේෂයෙන්ම මට මම අවසාන කරනවා මෙන්න මේ වචන ටික කියලා. අවුරුදු 24ක් තිබුණු ගුරු විදුහල්පතිවරුන්ගේ වැටු ප්‍රශ්නේ විසඳන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මූලිකත්වයේ ගත්තේ. ඒකේ සංගමයක් හැටියට අපි ඒ සඳහා විශාල වැඩ කොටසක් කළා. නමුත් අවාසනාව ඒක රටේ ඒ ගෞරවය ඒ විදිහටම ගන්න බැරුණා. විශේෂම බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමති නොවෙන්ඩ, එතුමා මේ පක්ෂය හදලා පක්ෂයේ නිර්මාතෘ නොවෙන්ඩ කවදාකවත් මේ රටේ ගුරුවරුන්ගේ ඔය වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳන්න බැහැ.
එකක් කරන්නෙත් නැහැ. අපි දැක්කා අපේ වැටු පිසමතා ඉවත් කරන අයවැය ලේඛනයේදීත් ඔය ගුරුවරු පාරට ඇදලා උද්ඝෝෂණය කරපු අය ඡන්දෙවත් දුන්නේ නැහැ ඒ අයවැයට අධ්‍යාපන යෝජනා ක්‍රියාත්මක වෙන වෙලාවේ. කෙසේ වෙතත් ඒක එතකොට අපේ සභාපති පක්ෂයේ සභාපති තමයි අධ්‍යාපන ඇමති වුණේ. එතුමට කිසි උමනාවක් තිබුණේ නැහැ පක්ෂයේ ලබලා දීපු ඒ ගෞරවය පක්ෂයට දෙන්න. ඉතින් ඒක ගැන කනගාටුවක් තියෙනවා. අද එතුමා ඉන්න තැන දිහා බලපුවාමත් මට හිතෙනවා ඒවා එදා ඉඳලා මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණාද කියලා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහ ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට වසර 24ක් තිබුණු ගුරුවරුන්ගේ වැටුප් පිසමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒ කරපු කාර්යභාරයට මගේ ගෞරවය සමස්ත ගුරුවරු වෙනුවෙන් පුද කරනවා. බොහොම ස්තුතියි.